Hello guys, adu mama oyalata vlog ekak genave godak kattiye comment karala thibba vlogs danna kiyala. Ehenam enna balamu adu dawase mama monada kare kiyala. Adu ape gedarata nanay akai dennama villa inne. Mage ayya rata inna nisa ayya gawata nanay yanna yanawa. Eyalata aran yanna kopi kudu hadana gaman inne. Muslim kattiya hadana kopi recipe ekak idiri videos walde oyalata bala ganna puluwa. Akkai nenai dennam ævilla inna nisa mama hituwa mona hari yalata special hadala dennone kiyala. E nisa man chicken shawaya and kubus hadanna yanne. Meka arabic recipe ekak. Chicken shawaya ka hada ganna mama full chicken ekak aragena tiyenne. Mama dan meka butterfly cut ekata kapa gannawa. E kiyanne loku deyak nemei. Chicken eke issara kaella kapala anith patta kapenn nathuwa me vidihata chicken eka ela ganneka. Deng me chicken neke tenin tengna me widihara kapa gannawa. Full chicken nekema me widihara kapun daganna. Deng mama mekata dana masalaka hada ganna yanne. Mekata awashya wenawa samanya pramanaya lunu gediyak. Mama podi lunu aragena thiyena nisa lunu gedi dekak aragena thiyenawa. Dulunu big pahak, inguru kebellak, takkali gediyak samanya pramanaya araganna. Dehi gediyake yusha one. ඒත් එක්කම කර්ඩ් මැස් හැඳි තුනකුත් එකතු කරගන්න. කුක් කරන්න පෑ පහකට ඉස්සලා තමයි මම මේ චිකන් එක මැරිනේට් කරලා තියන්න යන්නේ. චිකන් එක මැරිනේට් කරලා තියන වෙලාව වැඩි වෙන්න ගොඩක් හොඳයි රස වැඩි වෙනවා. මොකද කිව්වොත් චිකන් එකට දාන මසාල එක චිකන් එක ඇතුළට හොඳට ඇබ්සෝබ් වෙනවා. දැන් මේකටම මිරිස් කුඩු මේස හැඳි එකක්, තුන පහ කුඩු මේස හැඳි එකක්, සූදුරු කුඩු මේස හැඳි එකක් කහකුරු තේ හැන්දක් විතර ගම්මිරිස් කුඩු මේස හැඳි එකක් ලුණු අවශ්‍ය පමණත් එකතු කරගන්නවා මම දැන් මේ මිශ්‍රණය හොඳට පේස්ට් එකක් වෙන විදිහට බ්ලෙන්ඩරයකට දාලා බ්ලෙන්ඩ් කරගන්නවා බ්ලෙන්ඩ් කරගත්තු මේ පේස්ට් එක චිකන් එකට හොඳට ඇප්ලයි කරගමු චිකන් එකේ කට් දාලා තියෙන තැන් වලත් හොඳට ඇප්ලයි කරගන්න Paste එක හොඳට apply කරගත්තට පස්සේ container එකකට දාලා පැය 5ක් marinate වෙන්න තියන්න. Chicken එක පැය 5ට වඩා තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයාලට අවම පැය 5ක් තියාගන්න. ඒ අතරේ අම්මා මෝලට ගිහින් කෝපි ටිකක් කොටාගෙනම ඇවිල්ලා මම ඒ කෝපි එකෙන් හොඳ අයිස් කෝපි එකක් හදාගෙන මගේ බිස්නස් වැඩේ කරන්න පටන් ගත්තා. මම part time එකක් විදිහට මේ බෑන්ඩ්ස් හදනවා. වැඩ ඔක්කොම ඉවර වුණාම නිකන් මම කාලේ ගත කරන්න කැමති නැහැ. ඒ වෙලාවට මම බෑන්ඩ්ස් ඒ වගේව හදනවා. බෑන්ඩ් ටික හදලා ඉවරයි. දැන් අපි dinner එකට කුබුස් එකේ dough එක අල්ලලා තියමු. කුබුස් එක හදාගන්න ඉස්සෙල්ලාම බෝල් එකකට ඊස්ට් මේස හැඳි දෙකයි සීනි මේස හැඳක් එකතු කරලා මද උණුසුම් වතුර ටිකක්කුත් එකතු කරලා හොඳට දිය කරගන්නවා සීනි ටික. වතුර වෙනුවට මෙතනදී කිරි එකතු කරගත්තොත් තවත් රස වැඩි කරගන්න පුළුවන්. මේ දවස්වල කිරි හොයාගන්න නැති නිසා මම වතුර මේකතු කරගන්නවා. මම මෙතන පාන් පිටි කෝප 3කට තමයි ඔයාලට මෙෂර්මන්ට් එක දෙන්නේ. දැන් මේ සීනි ටික ඔක්කොම හොඳට දිය වෙනකන් මේක මිශ්‍ර කරගන්න. මිශ්‍ර කරගත්තට පස්සේ වතුර කෝප භාගයක් විතර එකතු කරලා විනාඩි 5ක් විතර ඊස්ට් එක ඇක්ටිවේට් වෙනකන් තියන්න. ඊස්ට් එක ඇක්ටිවේට් වෙනකන් මම පිටි ටික බෝල් එකකට දාගන්නවා. මම දැන් පිටි කෝප 3ක් එකතු කරගන්නවා. ඒකට දැන් අවශ්‍ය පමණ ලුණු එකතු කරගන්න රස අනුව
පාන් පිටි කෝප් එකකට ලුණු තේ හැඳි එක ගානේ තේ හැඳි තුනක් ලුණු එකතු කරගන්නවා ඊළඟට ලුණු පාන් පිටි දෙකම හොඳට මික්ස් වෙන්න අතින් මේ වගේ මික්ස් කරගන්නවා ඊස්ට් එකේ දැන් හොඳට පෙන ඇවිල්ලා තියෙන්නේ ඒ කියන්නේ හොඳට ඇක්ටිවේට් වෙලා තියෙන්නේ දැන් මේ පාන් පිටි එකට ඊස්ට් එක එකතු කරගමු ඔයාලා මේ මික්සර් එකකින් වතුර ටික ටික එකතු කරගන්න එකපාරටම ඔක්කොම හලා ගන්න එපා ටික ටික එකතු කරලා මේ විදිහට අනා ගන්න ඔයාලට මේ ඊස්ට් එකේ වතුර ප්‍රමාණය මදි වුණොත් වෙනම වතුර ටිකක් අනා ටික ටික එකතු කර කර අනා ගන්න බලන්න මේ ගානට ඩෝ එක එන්න ඕනේ අතේ ඇලෙන ප්‍රමාණයට ඩෝ එක හදා ගන්න ඩෝ එක ගොඩාක් අනා ගන්න ඕනේ නැ විනාඩි දෙකක් තුනක් අනා ගත්තොත් හොඳටම ඇති හොඳටම සොෆ්ට් වෙන්න අනා ගන්න ඕනේ නැ දැන් මීට උඩින් පොල් තෙල් මේ සැන්දක් විතර එකතු කරලා හොඳට ඩෝ එකේ ගා ගන්න ගාලා විනාඩි 45ක් විතර මේක වහලා තියන්න රෑ කෑම එක හදන වෙලාවට ඩෝ එක ඇරලා බලමු පැය පහකට පස්සේ මම අරගෙන තියෙන්නේ දැන් වෙනම බෝල් එකක් අරන් ඒකට බටර් ටිකක් එකතු කරලා අවශ්‍ය නම් පමණක් සෝයා සෝස් එකතු කරගන්න තවත් රස වැඩි කරගන්න තමයි සෝයා සෝස් එකතු කරගන්නේ එකතු කරලා මේ වගේ හොඳට මික්ස් කරගන්න දැන් මේ බටර් එක මේ විදිහට චිකන් එකේ ඇප්ලයි කරගන්න චිකන් එකේ හොඳට ඇප්ලයි කරගත්තට පස්සේ අවන් එකේ ට්‍රේ එක අරන් මේ විදිහට තියාගන්න මේ ට්‍රේ එක යටින් ෆොයිල් පේපර් එකක් දාගත්තොත් ගොඩක් හොඳයි චිකන් එක බේක් කරගන්න යන නිසා මගේ ෆොයිල් පේපර්ස් ටික ඉවරයි ඒ නිසා මම දාගන්නේ නැහැ ෆොයිල් පේපර් එකක් දාගත්තොත් චිකන් එක බේක් කරද්දී වැටෙන ඔයිල් ඔක්කොම ෆොයිල් පේපර් එකට තමයි වැටෙන්නේ එහෙනම් ට්‍රේ එකත් ක්ලීන් කරගන්න ලේසි දැන් චිකන් එක සෙල්සියස් අංශක 200ට තියලා පැයක් මේක රෝස්ට් කරගන්න. ඒ අතර අපේ කුබුස් එකත් ලැස් වෙලා තියෙන්නේ හොඳට පිපිලවිල්ල තියෙන්නේ. දැන් මේ ඩෝ එක අරන් ටිකක් නීට් කරගන්න. පීට්සා බන් වලට වගේ ගොඩක් නීට් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් විනාඩියක් විතර නීට් කරගන්න. මම දැන් මේ ඩෝ එක සමානව කෑලි 8කට බෙදා ගන්නවා. මේ වගේ වර්ක් ඒරියා එකක පාන් පිටි ටිකක් ඉහාගෙන මම කුබුස් ටික තුනී කරගන්නවා. මම මේ කුබුස් හදන අතරේ මගේ හස්බන්ඩ්ත් වැඩ අරලා ගෙදර ආවා. මේක ගොඩාක්ම තුනී කරගන්න ඕනේ සාමාන්‍ය ප්‍රමාණයට තුනී කරගන්න. කුබුස් එක පෑන් එකකට දාලා දෙපැත්තම හොඳට පුච්ච ගන්නවා. වැඩිපුර තියෙන පාන් පිටි ටික අයින් කරගන්න. මම කෑම හදන අතරේ මගේ හස්බන්ඩ් කරන වැඩ තමයි මේ. හරි දැන් මගේ කුබුස් ටිකත් ලෑස්ති. මගේ චිකන් එකත් බේක් වෙලා ඉවරයි. මේක ශවාය චිකන් එකට අනිවාර්යයෙන්ම කරන්න ඕනේ අවන් එකෙන් එළියට ගත්ත ගමන් බටර් ටිකක් ඇප්ලයි කරන්න ඕනේ අනිවාර්යයි මේක අන්තිමට මේ විදිහට බටර් එක ඇප්ලයි කරන එකෙන් තමයි ශවාය චිකන් එකේ ඔරිජිනල් ෆ්ලේවර් එක එන්නේ මේක තමයි අපේ ශවාය චිකන් එකේ ෆයිනල් ලුක් එක ගොඩක්ම ලේසි හදාගන්න ලොකු දෙයක් නැහැ කුබුස් එක කන්න මයොනස් සෝසුත් මම එකතු කරගන්නවා
කුබුස් එක රසන පිටින්ම කැමර ගත්තොත් තමයි ගොඩක්ම රස. ඒ නිසා අපි දිනේ කරගන්න යන්නේ. මෙහෙම තමයි මගේ දවස ගෙවුනේ. ඔයාලත් මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා හිතනවා. ඉදිරි වීඩියෝස් වලදී හොඳ හොඳ බ්ලොග්ස් රෙසිපිස් ඔක්කොම ගේන බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මගේ channel එකත් එක්කම රැඳිලා ඉන්න. ඔයාලා කැමති රෙසිපිස් මට කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ වීඩියෝස් වලට කැමති නම් ලයික් කරන්න. ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ එකකින් ආය හමු වෙනකන් පරිස්සමින් ඉන්න ගිහින් එන්නම්.